මම මේ පිළිබඳව ගැඹුරට තොරතුරු දැනගෙන තිබුණේ නෑ මේ ඊයේ පෙරේදා ඇති වෙලා තියෙන තත්ත්වය ගැන. මට අවශ්‍ය වෙලා තියෙන මේ යම්කිසි වැරදි හැඟීමක් විශ්ව පාරමී සංවිධානය ගැන ඇති වෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව තිබෙන සැකය දුරු කිරීමට උපකාරවත් වීමයි. අටම ස්ථානයේ කටයුතු පිළිබඳව අපි කුඩා කාලයේ පටන්ම ලැබිකමින් සලකපු තැනක් රටවාසීන් අටම ස්ථානයේ මා දන්නවා අපි අවුරුදු 40ක් 50ක් පමණ කාලයක් ළඟින් ආශ්‍රය කරනවා යනවා එනවා. මට මතක් වෙනවා දැක්කාම අපේ ගැමුණු සිල්වා මහත්මයා දැන් වයෝවෘද්ධයි. ඒ කාලයේ පටන් එතුමාත් හිටපු මැති ඇමතිවරුන්ට ජනපතිවරුන්ට උපදෙස් දෙමින් මේ අටම ස්ථානයේ කටයුතු පිළිබඳව දක්වපු සැලකිල්ල ඉහළම පෙළේ ඉංජිනේරුවරයෙකු වශයෙන් අපි දැකලා තියෙනවා මතකයි. ඊළඟට මා මතක් කරන්න කැමති මේකේ මූලික සිද්ධිය අපේ ගමට සම්බන්ධයි කොටුගොඩට. දැන් රද්දොළු ගම කියන රද්දොළුවේ ලොකු පන්සලක් තාම තියෙනවා සුබෝධාරාම. ඒ පන්සලේ සේවය කළා තියෙනවා දුර පළාතකින් ආපු මධ්‍යම වයස කෙනෙක්. ඔය කතා කරන්නේ 1799 කාලේ. 1799 කාලේ මේ කියා. ඒ තරුණයා කටයුතු කරන ගම්පල පැත් ඉඳලා ආවයි කියලා තමයි පන්සලේ ඉඳලා තියෙන්නේ. අපේ ගුරු හාරුරුගේ පරම්පරාව දැන් ගණනක් ගත වෙලා. එයාට රස්සාවක් හොයාගන්න කිව්වම නායක හාමුදුරුවෝ කියලා තියෙනවා මේ ඇවරි වත්තේ රාල්හාමි වලවුට යන්නේ කියලා. රද්දොන් මේ කටු නායක ගුවන්පතු වලට ඇතුල් වෙන තැන. ඒ නිවස තියෙන්නේ දැනුත් කියන්නේ ඇවරි වත්තේ මහ ගෙදර. ඉතින් මේ ගෙදර ඉන්න රංසිරිනෙල් වෙද මහත්මයා ඉතින් එතුමා වෙතට ගියාම එතනින් වහලා රස්සාවක් වශයෙන් පොල් ලෙඩි ගැහිම තමයි දීලා තියෙන්නේ. වෙන රස්සාවක් නෑ යාට කරන්න පුළුවන්. එතන මාස ගන්නක් වැඩ කරගෙන බොහොම හිතවත්ව ඉඳලා උන්නු ගමන්න මේ මිනිස්සු නැති වෙලා ආගිය අතක් නෑ. මම මේ කියන්නේ රුවන් විසාය මුල් අවස්ථාව මෑත භාගය රජ කාලේ නෙමෙයි. ඉතින් ඒ පාර හොයඹා බැලුවා තොරතුරක් ගොත් නැහැ. ඇවේරි වත්තේ වෙදරාළහාමි ඇතුළු රංසිරිනෙල් වෙදරාළහාමි පිරිසත් එක්ක කරත්ත හත අටකින් අවුරුද්දකට වතාවක් මේ අටම ස්ථානයේ වන්දනා කරන්න එනවා. මැදේරියා මේ කියන්නේ වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අත ගහන්න කලින් කතාවක් මේ යන්නේ. ඉතින් ඒතුමා පිරිස ඇවිදින් බලාගෙන යනකොට මේ පොඩි කඳු ගැටයක් රුවන් විසෑය එදා තිබලදී මුදුනේ චෛත්‍ය ලක්ෂණ කියන කළු පාට මිනිස්සේ සිවුරක් ඉනේ ඇඳගෙන ඔළුවත් වහගෙන බඳගෙන ජටාවක් බැඳගෙන අර කැලේ කපුණු තනියම කවුරුවක් නැයි අමරාවක් හදාගෙන සිබල තියෙන ඉන්න පැල්පත. ඉතින් ඒ පාර මේ මිනිස්සු ගයින් තොරතුරු අහන්න ගියාම රාළහාමිට මතක් වුණා මේ අපේ ගෙදර කොල්ලෙලි ගහපු මිනිහා නේද කියලා. ජේමිස්. ඉතින් ඒ පාර කතා කරලා මොකද මෙහෙම අනේ මහත්තයෝ මං ආවා විතරාළහාමි මෙතන දැක්කට පස්සේ මට හිතුණා මේක දාලා යන්න හොඳ නැහැ මේ රුවන් විසය කරන්න ඕන. ඉතින් ඒ අනුව තමයි මම මේ තනියම කරගෙන යනවා කවුරුවත් නැහැ.
මේ සුදු මහත්තුරුන්ගේ පරිපාලනයේ පැවති කාලය. ඊළඟට එතුමා කතා කළා අනේ මේ කරන්න බොහොම හොඳයි අපිත් උදව් වෙන්නම් කියලා. 1900 ජනවාරි මාසේ පළවෙනිදා හෝ දෙවෙනිදා එකතු වෙලා මේ දෙතුන් දෙනා රාලහාමි මේ නාරංගිට සුමනසාර ඒ හාරුව තමයි මහණ වෙච්ච කෙනා. ඒ හරියට ගුරුවරයෙක් ඇතුව නෙමෙයි උන්වහන්සේ කොහොම හරි මේ සකස් වෙලා මේ වැඩේ කරන්නේ. අර දිඹුලාගල හාරුවත් ඔය වගේම තමයි. ඔය වගේ කළත් නැත්තන්ගේ සංසාර සම්බන්ධකම් වෙන්න ඇති. ඉතින් අනේ ඊළඟට සුද්ධ පවිත්‍ර කරලා අපි උදව් කරන්නම් කියලා තමයි චෛත්‍ය වර්ධන සමිතිය පටන් අරගෙන වැඩ කරන සුදු මහත්තයා ඒ දන්තතුමා වෙන් කියලා. පරිවර්තකයත් එක්ක අස්සය පිටි. එවිටින් අස්සයගෙන් බැහැලත් නැහැ. සුදු ඒ දන්තතුමා අහලා තියෙනවා ඔබට මේ වැඩේ කරන්න පුළුවන්. පුළුවන් වැඩක් දුවේ කරන්න කියන එකයි අහලා තියෙනවා. නෑ මේක මට කරන්න පුළුවන් කොහොමද මේ දුර්වල මිනිස්සයා මට පුළුවන් ආ හොඳයි එහෙනම් කරගෙන යන්න ගල හිනහවලා යන්න ගියා. ඊට මාස 3කට විතර පස්සේ ආයෙත් ඒ ජන්තතුමා උදී ඇවිදගෙන යද්දී ඇවිදින් තියෙනවා අර අසු පිට නැගලා ඇවිදින් අහලා තින බලනකොට මේ අක්කර 3ක් විතර ප්‍රදේශයේ සම්පූර්ණයෙන් සුද්ධ කරලා සුදු මහත්තයෙක් වුණත් බෞද්ධාගමට අයිති නොවන කෙනෙක් වුණත් මේක පුදුමයක් වුණා. සතුටු වෙලා එක්කම මේ විතර එහෙනම් කරගෙන යන්නේ කියලා. එතුමා හිතුවේ නෑ මේ මිනිස්සයාට මෙච්චර වැඩක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ කරන් යන අතර ඊට පස්සේ සුදු මහත්තයාට කොළඹින් නියෝගෙ ගිහින් තියෙනවා. ඒ ජන්තතුමාට මේවට ඉඩ දෙන්න එපා මහානම් කරන්නයි කියලා. පස්සේ ඒ ජන්තතුමා කියලා තියෙනවා මේ වැඩේ නවත්තන්න කියලා. දැන් මේක මහා ප්‍රශ්නයක්. අද වගේ විශාල බෞද්ධ පිරිසක් කවුරුවක් නැහැ. ආන්දරෝ බොහොම වේදනාවෙන් මොකද කරන්න කියලා ඉන්නු රාල්හාමිත්තේ කතා කළා. වෙදරාල්හාමි රංගසිරිනෙන් කුමාරසිංහ එතුමා දක්ෂ මන්තර දන්නෙක් කියලා ගුප්ත විද්‍යාව ගැන. එතුමා ආවිදින් ආන්දරවන්ට කියලා තියෙනවා දවසක් දෙකක් තුනක් නැවතිලා ඉඳලා තිරුවාන ගල්කට රවුම් තරමක තුනක් දීලා කියනවා මෙන්න මේක අරගෙන කවුරුහරි හයිය ඇති මිනිහෙක් යොදලා මේ ගල රෑට 7ට 8ට විතර විසුකරන්න ඒ යන්ත බංගලාවෙන් අනි උඩට ගිහින් අනිත් පැත්තට බිමට වැටෙන්න ඕන වහලට වැටෙන්න බෑ අනිත් පැත්තට යන්න. ඉතින් ඇත්තෙන්දී අර හාමුදුරුවෝ හොයලා බලල පස්සේ රාල්හාමි අඩින් තියෙනවා අර වැඩේ කළා. දවස් 3යි ගහලා තියෙන ගල. විසි වෙන්නම ගහන්න උන හයිය ඇති කෙනෙක් අතු. ඒ දන්ත මංගලාවෙන් එහා පැත්තට යන කෙනෙක් පස්සේ බැලින්නම් ඒ දන්තතුමාට හැමදාම රැයට ගල් ගහනවා. මහා ප්‍රශ්නයක් වුණා. ඒ දන්ත මංගලාවට දැන් රැයට ඉන්න බෑ ගල් වදිනවා. කවුද තින්ද මන්ද පොලිසියෙන් හෙයි මොකුත් නැහැ. අන්තිමෙන් මිනිස්සුන්ගෙන් දැනගන්න ලැබෙන ඔය හාමුදුරු මොකක් හරි ගුරුකමක් කළා තියෙනවා. ඒ පාර හාමුදුරන්ට කිව්වහම හාමුදුරුව වේදමාත්‍යර පණිවිඩය ඇරලා එතුමාත් දෙවෙනින් බලන් එතුමා තව ගුරුකමක් කළා තමයි නවත්තලා තියෙන්නේ. අන්න ඒකෙන් පස්සේ තමයි අවසර දුන්නේ රුවන් නිසායි සුද්ධ කරගන්න. ඔය ආරම්භය තව හුඟාත් තොරතුරු තියෙනවා. ඒව මෙතන කියන්න වෙලාවක් නැහැ. මේ ඔය විදිහට රුවන් නිසාය ඒ නායකහාරු ආරම්භ කළා තියෙනවා. ඉතින් ඒක එතකොට මේ ප්‍රභාත් නානායක්කාර මහත්තයා කියන්නේ රංසිරිනෙල් වෙදරාල්හාමිගේ මං හිතන්නේ 7 වෙනි මුණුගුරා වෙන්නද 5 වෙනි පරපුර. ඉතින් එතුමා දන්නේ නැහැ රුවන් විසය ගැන මේ සම්බන්ධය ගැන 5 දෙන් අමාස 7 අවුරුද්දකට 2කට කලින් මං කිව්වේ විස්තර. ඉතින් කියලා පස්සේ මම මෙහාටත් මතක් කළා දානකටත් සම්බන්ධ කළා අපේ මේ අටමස්ථානේ නායක හාමුදුරුවෝත් එක්ක
සම්බන්ධයක් පවත්වන්න ඕන, උන්වහන්සේලා දැනගන්න ඕන මහත්මයා කවුද කියලා. ඒ අනුව තමයි දැන් හුඟක් ඒ සම්බන්ධතා ඇතුළා උන්හ ව්‍යාපාරිකයෙක් මේ වැඩ කොටස කරගෙන යන්නේ. එතුමා ප්‍රධාන, මේ තව ඉන්නවා අපේ විජේසේන මහත්තයලා නුවර මෙතන, ඔය කවුරුත් එකතු වෙලා මේ පදනම පිහිටුවාගෙන අපේ නායක හරුගේ උපරිස් පරිදි මේ කටයුත්ති කරන්න. මං ඔය ටික කිව්වේ මුන්හැම අවදානම් මිනිස්සු නෙමෙයි, අදත් ධනය තියෙන වැදගත් පිරිසක් ඥාතිත්වය තියෙන, අදත් මේ පින්වතුන් අහලා ඇති මේ අසනීපෝට බේත් කරන ඇවරිවත්තේ පරම්පරාව තමයි යටියන වෙද පරපුර කියලා තින්න ඒ පරම්පරාම කොටසක් තමයි. ඉතින් ඒ නිසා මේ කරගෙන යන වැඩි ඉතා සාර්ථකව කරගැනීමට උපකාරවත් වීම අපේ යුතුකමක්. ඒ වැරදි අදහස් ඇත්නම් ඉතිහාසය දන්න අපි වගේ අය මේක නිදහස් කර දෙන්න ඕන, මේ විදිහටයි මේ වැඩ ආරම්භ වෙලා තියෙන්නේ කියලා. එදායින් පස්සේ එතුමා අනේ 932 හෝ 33 මැරිලා තියෙනවා බෙදරාල්හන්. අන්තිමට කියලා තියෙනවා අනේ මේ රුවන්වැලිසෑය ඉවර වෙන තුරු මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ මගේ වයස හැටියට. ඒ නිසා මම ජීවත් වෙන කාලෙත් යම් කිසි දෙයක් කරන්න ඕන, චෛත්‍යයක් හදන්න ඕන කියලා සමහරයට මෙහෙන් ලැබුණු ධාතුන් වහන්සේ නමක් වෙන්නත් පුළුවන් රොමුනිසෑයින් අස්පරස් කරනකොට. අර අම්බලම් මුල්ලි පන්සලේ දැන් ගියාම මේ කාටත් පේනවා ජායල පහුකොල්ල එනකොට දඬුගම පාලම පැනපු හැටියෙම දකුණු පැත්තේ තියෙනවා පන්සලක් ගංගායි. අන්න එක මේ ගාල් පාරෙන්මයි අතු බහින්ද තියෙන්නේ. අන්න එතන තියෙනවා මිටි මහත චෛත්‍යයක්, වැඩි උස නෑ, අඩි 40ක්වත් නෑ මං හිතන්නේ. ඒ වෙහෙර වහන්සේ රාලහාමි හදලා තියෙනවා අපේ මේ ප්‍රභාත් නානායක්කාර මහත්මයාගේ මුත්තා, ඔය මූලික සංස්කෘතිය රාලහාමි. මේ හැදුවේ මොකද්ද? මම ජීවත් වෙන කාලේ මට දැකලා ඉවරයක් කරපු වෙහෙරක් පිළිබඳ ඒ ආශාව මුදුන්පත් කරගන්නයි ඒ පන්සල හදලා තියෙන්නේ, එතන වෙහෙර හදලා තියෙන්නේ. ඒක දැන් යන කෙනෙකුට නම් කටුනායක පහුකොල්ල යනකොට වම් පැත්තේ යන පාලම ළඟම තියෙන මහා පන්සල මේ අම්බලම් මුල්ල කියලා ඒ හරියට කියන්නේ. ඉතින් ඔය ඉතිහාසයක් ගැන මා මතක් කළේ කාගේ හෝ වැරදි වැටහීමක් තිබෙනවා නම් ඒක අස්කර ගත යුතු දෙයක්. මේ ආවාට ගියාට හෙම්බෙන් මතුවෙච්ච මිනිස්සු නෙමෙයි මේ සංගමයට සම්බන්ධ වෙලා තියෙන්නේ. තවත් වචනකින් කියනවා නම් ධනවත් බලවත් ශක්තිය තියෙන දැනුගත් ඉංජිනේරු දැන් මේ මහත්ය ප්‍රභාත් නානායක්කාර මහත්තයා ඇමරිකාවේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලේ උපාධිධාරී කෙනෙක්. ඉතින් මේ පින්කම්මයි කරන්නේ දැන් අපේ නායකහරුවෝ කොයි ජයශ්‍රී මහබෝධියට කරපු වැඩ. හැමතැනම මෙහෙම අපේ පන්සල ගල් කිස්සේ ධර්මපාලාරාම. එහෙත් එහෙමයි. අවුරුදු පතා පන්සල් ඔක්කොටම අපි දින දර්ශනයක් ගහනවා. මේ තුඹුල්ලේ නායකහරුවොත් ගෙන්න ගන්නෝ 100ක් 200ක් පන්සල් ලෝට බෙදන්න. ඒක ගහන්න අති විශාල වේදමක් යනවා. 8000ක් 10000ක් විතර ගහන්නේ. ඒක ගහන්නත් කොටසක් ගහන්න සම්පූර්ණ පරිත්‍යාගය කරන්න මේ ඇවරිවත්ති යටියන ඇවරිවත්ති මහගෙදර කියන නමින්මයි ගහන්න. ඒ කැලෙන්ඩර් ගහන ඔය වගේ හැම පන්සලකටම ප්‍රධාන හොයලා බලලා උදව්වක් කරන වැදගත් පිරිසක්. ඒ නිසා මං සන්තෝෂ වෙනවා අපේ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කටයුතු පිළිබඳව අත ගැහිමත් උන්නහලගේ විශාල පිනක් කියලා. ඒ පලංචි පිළිබඳ විස්තර නම් මගේ දැනීමක් නැහැ. ඒ ගැන සියලු විස්තර අපේ රුවන්වැලි විහාරාධිපති විහාරාධිකාරී අපේ හේමරතන නායකහරුව පල කරනවා ඇතී.